ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ ලබන තුන්වන දාපැවැත්වීමට මේ වෙනකොට සියල්ල සූදානම් කර තිබෙනවා. මෙවර නිලවරණයේදී ප්‍රධාන කණ්ඩායම් දෙක බවට පත්ව තිබෙන්නේ තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ පාර්ශවය සහ නිශාන්ත නඩුංග මහතා ප්‍රමුඛ පාර්ශවයයි. ඉතින් දැන් අපි සමග සිටිනවා තිලංග සුමතිපාල මහත්මයා. ඔබතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට කොච්චර වයසද නැත්නම් කොච්චර කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉන්නවද? මම ඉස්සලාම උපසභාපති වුණේ 95. දැන් අවුරුදු 20ක් වෙනවා. සභාපතිට පස් පාරක් මම තෝරාපත් වෙලා තියෙනවා. ඉතින් කීපවතාවක් මම නිතරගෙන් තෝරාපත් වුණේ. ඉතින් ඒ වගේම සමස්තයක් හෙට ගත්තම හැමදාම අපිට තුනෙන් දෙකකට වඩා සමාජිකයන් එක්ක අපිට ඡන්දය කැමැත්ත ප්‍රකාශ කරලා තිනවා. හැබැයි ඔබතුමාට තියෙන චෝදනාවක් තමයි ඔබතුමාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් තහනමක් තිබෙනවා. නැත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් ඔබතුමාගේ තියෙන ව්‍යාපාරත් එක්ක ඉලවරණ ඉදපත් වෙන්න බෑ කියන කාරණේ. මේ කාරණාව ඔබතුමා කොහොමද ගැටළු නිරාකරණය කරගන්නේ? මට ඉතින් hina වෙන්න තමයි තියෙන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ කියන්නේත් අපිමයි. මේ කිසිම ගැටලුවක් මට නැහැ. මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ නැති කාලෙදී මට චෝදනා කරලා ඔය කට්ටියම ලියුම් ගෑවලා පරීක්ෂණයක් ආරම්භ කළා. මමම ඒ පරීක්ෂණය ආරම්භ කරේ 2003. හැබැයි ඒ පරීක්ෂණය ඉවර කරන්න ඉස්සෙල්ලා මාව ඉවත් වුණා එතනින්. මොකද අතුරු පාරක මණ්ඩලයක් පත් කරන්න. ඉතින් ඒක නිසා දැන් ICC එකට ගැටලුවක් මයිත් එක්ක නැහැ. ICC එකේ ලිඛිත වේවලා තිනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්නත් දූර දරන්නත් ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිලිවරණේ මම තනතුරු ගන්න සහ මෙහි සභාපති වෙනවා. මට හරි හාස්‍යජනක දෙයක්. මොකද ලංකා නිලවරණයට පෙනී සිටින මට නීත්‍යානුකූල බාධාවක් නැත්නම් මං ඉල්ලන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුරට නම්. ඉතින් මෙතන ඉතින් ICC එක කියන්නේ IRC එක නෙවෙයිනේ. ඉතින් මට ගැටලුවක් නැහැ. හැබැයි ක්‍රීඩා අමාත්‍යවරයා විතර කියනවා මේ තිලංග සුමතිපාල මහත්මයාට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යංශයෙන් ගැටලුවක් නැහැ. හැබැයි ICC න් ගැටලුවක් එන්න පුළුවන් කියලා මේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මේ කතාවේ යම් ගැටලුවක් වෙනවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ට පොඩි මෙහෙම ගැටලුවක් තියෙනවද කියලා. අමුතුමා එහෙම කියලා නැහැ. අමුතුමා කියලා තියෙන්නේ ICC කින් කිසිම ප්‍රශ්නයක් නැහැ මට ඡන්දි ඉල්ලන්න පුළුවන්. හැබැයි අර පටන් ගත්ත පරීක්ෂණ ඉවර කිරීම සඳහා මට මුහුණ දීලා ඒකට මම දියුරුම් සාතිකයක් දුන්නේ පස්සේ මට ඒකේ ගැටලුවකුත් නැහැ කියලා. හැබැයි මේක වවා ගන්න හදනවා. මොකද ඉතාම දුර්වල බොහොම පහත් තත්ත්වෙට අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වැටලා තියෙනවා. ඒ අයට දැන් ඡන්දය පරදින බව දන්න නිසා පුද්ගල හැටියට කියන්නේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න බෑ, කරපු වැඩක් නැහැ, ජීවිතයේ සනතුර සභාපති වෙලා නැහැ, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ කවදාකවත් අධ්‍යක්ෂ හෙට ගිහිල්ලා වැඩ කරලා නැහැ, ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති වෙලා නැහැ, මේ රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපාරයක ඉඳලා නැහැ, ආයතන ප්‍රධානීකරණයට වැඩ කරලා නැහැ, පිළිගැනීමක් නැහැ. ඒ වගේම මිනිස්සු කැමති නැහැ. ඉතින් පෞල් වාදයට කැමති නැහැ. එක කණ්ඩායමක් මේක භුක්ති විඳිනවට කැමති නැහැ. ඒ නිසා ජනතාව විරුද්ධයි කියලා දන්නවා. ඒ නිසා මාව පෞද්ගලික ඉලක්ක කරගෙන මේකට ආවත් ICC කතාව කියන්නේ ඒ බොහෝම කඩාකප්පල්කාරී එහෙම නැත්නම් බොහොම පහතට වැටිච්ච දුර්වල දේශපාලන බංකොලොත්භාවයක් තමයි ක්‍රිකට් නිලවරණේ තියෙන්නේ. ඒ වගේමයි ඔබත් එක්ක ඉන්න පාර්ශ්වෙ ඉන්න කට්ටිය කණ්ඩායමේ කට්ටිය දූෂිත පුද්ගලයන් කියලා විරුද්ධ පාර්ශ්වය චෝදනා කරනවා. මොකද්ද මේ චෝදනාව කියන්නේ? ඔබත් එක්ක ඉන්න කණ්ඩායම දූෂිතකද නැත්නම් උන්ගේ චෝදනා තියෙනවද? මගේ නිලවරණ ඉදිරිපත් වෙන සියලු දෙනා කියන අපි සොයලා බැලුවා කිසි කෙනෙක් මේ නිලවරණ ඉදිරිපත් වෙන නුසුදුසුකමක් නැහැ. එක දෙවැනි එක මේ කිසි කෙනෙක්ට නැහැ ලයිට් හොකම් කරලා එහෙම නැත්තම් වෙනුත් වැඩි වැඩ කරලා නැත්තම් තමන්ම විසින් තමන්ට චෙක් අත්සන් කරලා මිලියන 45ක හිටපු සභාපති කෙනෙක් හිටියට වැඩ කරපු වගේ ඒ වගේ දූෂිතයි කියන කෙනෙක් මගේ කණ්ඩායමේ නැහැ. ඉතින් මේ ඇවිල්ලා කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා කියන්න ඕනේ කතා. අපේ කණ්ඩායමේ ඉන්නේ ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් සංවර්ධනය කරන මේ ක්‍රිකට් එක කඩාගෙන වැටිච්ච දේවල් වලට සහභාගී නොවිච්ච අය. අද ඕවර් 50 මැච් එක ඕවර් 8 මාරෙන් ඉවරයි. මේකද කරේ? මේක තමයි මේ ඔය ප්‍රතිවිරුද්ධ කණ්ඩායම තමයි ක්‍රිකට් කෑවේ, විනාශ කරේ, කඩාගෙන දැම්මේ. හැබැයි දැන් ඒ කණ්ඩායමේ සිටි මොහන්ද සිල්ලා මහත්මයා ඔබතුමාස මගේ ඉන්නවා. ඇයි ඒ කණ්ඩායමේ සිටි මේනු පුද්ගලික ඔබේ කණ්ඩායමට එක් කරගත්තේ? නෑ, මොහන්ද සිල්ලා මහත්මයා හැමදාම මගෙත් එක්ක හිටියේ. අදත් හිටියේ. එදා එයා ජයග්‍රහණය කරන්නත් වැඩ කරේ මමයි. හැබැයි නිශාන්ත රණතුංග පාර්ශවයේ ප්‍රබල ආධාරකාරයෙක් වුණා. එයාගේ පාර්ශවයක් නැහැ. ඔයයිට වෙලා නාස්ති කරන්න එපා. ඒකේ තියෙන්නේ පවුල් පාර්ශවයේ පමණයි. මේ අපේ ඉන්නේ ක්‍රිකට් පාර්ශවය. ඉතින් අපිට නොයෙකුත් හැකියාවන් දක්ෂතාවයන් තියෙන ක්‍රීඩා සමාජ වලට වැඩ කරමු. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දෙන් තෝරාපත් වෙච්ච 3 දෙනෙක් මගේ කණ්ඩායමේ ඉන්නවා. උපසභාපතිවරයෙක් ඉන්නවා ඡන්දෙන් තෝරාපත් වෙච්ච. ඒතොර අපේ 7 දෙනාගෙන් සභාපතිවරු උපසභාපති අවුරුදු 25ක තියෙක අධ්‍යක්ෂ සම්භාරයක් ඇති ප්‍රධාන කණ්ඩායමක් ඡන්දෙ ඉල්ලන්නේ. අවසාන ප්‍රශ්නේ
ඔබතුමා බලාපොරොත්තු වෙන ඡන්ද කීකින් මෙවර නිලවරණ ජයග්‍රහණය කරන ඡන්ද කීයක් බලාපොරොත්තු වෙනවද? ඉතිහාසයේ ප්‍රාම් බැලුවම ලංකාවේ ක්‍රිකට් ශ්‍රේෂ්ඨින සියලු දෙනා දන්නවා මේ ඡන්දය මම ජයග්‍රහණය කරනවා. මම මේ නිලවරණය ජයග්‍රහණය කරන ඉතාම විශිෂ්ට ජයග්‍රහණය. ඒ විශිෂ්ට ජයග්‍රහණය කියන්නේ මම නෙමෙයි. ඒ විශිෂ්ට නොවන කණ්ඩායම පරාජය කිරීමක්.